ජනාධිපතිතුමා තමයි ඉන්න තියෙන්නේ. නමුත් ඔබ දන්නවා දැන් අද එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කියලා කියන රංග බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා අද මාධ්‍ය සාකච්ඡාවක් කියලා ප්‍රකාශයක් කළා තිබෙනවා. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය අවුරුද්දයකට කල් දාන්න ඕන. ඒ කල් දැමීම වෙනුවෙන් ඒගොල්ලන් ජනමත විචාරණයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. දැක්කද ඒක? දැක්ක. එතකොට දැන් මේ ආණ්ඩු පක්ෂෙ මොකක් වුණත් රනිල්ගේ පක්ෂෙනේ. අනිත් ජනාධිපතිනේ රාජපක්ෂලා කරේන ගලහරි. මේ පක්ෂේ පදාල එක මෙහෙම දෙයක් කියනකොට අපි තේරුම් ගන්න ඕන මේක මේ හඬ ජාකොබ් කියුණාට මේ අදහස රනිල්ගේ. රනිල්ගේ එකක් තමයි. එතකොට දැන් මේ කියන්නේ. එතකොට සද්ද වැඩිද නේද? හා? නැහැ. එතකොට දැන් පරිලි කාරණේ ගත්තොත් එහෙම ජනමත විචාරණයක් තියලා එහෙම ජනාධිපති ඡන්දේ පාර්ලිමේන්තු ඡන්දේ කල් දාන්න පුළුවන්. දැන් අංකයකට ඔබ ඒ නිසා පරිලි කාරණේ තමයි ජනමත විචාරණයකින් ජනාධිපති ඡන්දය පාර්ලිමේන්තු ඡන්දේ කල් දාන අංකයකට මොකද්ද වෙන්නේ? අංකයකට එක පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් අරන් සම්මත වෙන්න. දැන් අද අපිට පේරෙල් දෙකක් ගත්තොත් පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහට තියෙන එකයි. රාජපක්ෂට ඉන්න ප්‍රමාණය රාජපක්ෂ දන්නේ නැහැ. ඒක කෑලි වලට කැඩලා ගිහිල්ලා නේද? කැඩිච්ච කෑලි ආයෙක තුන ඔය ආයි කැඩෙනව නේද? ඒ වගේ සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙච්ච පාර්ලිමේන්තුවක් තිබුණා. ඒ වගේම අපි හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඔය ඡන්ද කල් දාන්න මන්ත්‍රීවරු 150ක් වා ගන්නවා කියන එක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් අපි හිතමු මොන හරි වෙලා දැන් ඔක්කොම ඔකේ ඉන්න වැඩි ප්‍රමාණයක් අන්ත දූෂිත ජනතාවකට වග කියන්නේ නැති කණ්ඩායමක් නේ. අපි හිතමු 150 ගත්ත කියලා. ඒත් ඒක ඡන්ද කල් දාන්න මොකක්ද වෙන්න ඕන සහෝදරයා සහෝදරි? ජනමත විචාරණයකට ගිහිල්ලා ඔබතුමාලගේ ඡන්දෙන් ඔව් කමක් නැහැ. ඡන්ද කල් දැම්මම කමක් නැහැ කියලා දිනන්නවා. අපි අහන්නේ ඉතින් ජනමත විචාරණයක් රනිල්ට දිනන්න පුළුවන් නම් ජනාධිපතිවරණ ඊට වඩා දිනන්න පුළුවන්. මම කියන්නේ දැන් රංග බණ්ඩාර ලව්ව රනිල් කියනකොට අපි ජනමත විචාරණයක් තියලා ඒක දිනලා ඡන්ද කල් දානවා කියලා අපි රනිල් ක්‍රමසිංහට කියන්නේ තුවා ජනාධිපතිට දීලා දිනන්න. මොකද ජනමත විචාරණයක් කරනකොට ඡන්ද කල් දාන්න. එතකොට මොකක්ද වෙන්නේ සහෝදරයා සහෝදරි? පක්ෂතාව එකතු වෙනවා නේද? මං කියන මේ රටේ ජනතාව මම කියන්නේ පොහොට්ටුව ඉන්න මිනිස්සු නා සමහර. තවම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහර අය උනා. වෙන පක්ෂවල උනා. අති බහුතරයක් ඡන්දෙදි මොන පක්ෂයක ඡන්ද දුන්නා? මේ අතිශය රට තීරණාත්මක වැටලා තියෙන වෙලාවකදී ඡන්ද කල් දාන්න එකට ඡන්ද දෙන්නේ නැහැ. ජනමත විචාරණයක් තිබ්බොත් ඡන්ද කල් දාන්න මොකද්ද වෙන්නේ? ජනතාව එකතු වෙයි. තොර රනිල් පාර්ලිමේන්තු ඡන්දෙදි ලක්ෂ 2ක් ගත්තා. ජනමත විචාරණයක් තිබ්බ මොකද වෙන්නේ? ඒ ලක්ෂ 2 ගන්න වෙන්නේ නැහැ. අපිට ඒක අභියෝග කරනවා. කියන්නකෝ බලන්න. අපි කියන්නේ දැන් මේ නමුත් දැන් මේවා මේ ජනමාධ්‍ය හයියයි අරයාගේ විධායක බලතල කියලා තියෙන ඒවා පාවිච්චි කරලා කියනකොට ජනතාව කරට යනවා සහෝදරයා සහෝදරිය මොකද්ද මතය? දැන් ඉතින් ඡන්දෙට ෂොට් එක දෙන්න යන්නේ කියලා. නිසා අපි ඔබට කියන්නේ මේ බයට මේ අන්ත බය වෙලා ඡන්ද තියන්න ඡන්දයක් දිනා ගන්න බැරි බව හොඳින් දැනගෙන ඔක්කොම කරන්න පුළුවන් නායකම් කරන අතරේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හේවණල්ල හරි තුරුලා තියෙනවා. ඔබ දන්නවද ප්‍රාදේශීය සභාව නේ කීර්තියගලා මේ ගම්වල මිනිසුන්ට උදව් කරගෙන ස්පීතාලේ උදව් කරගෙන එහෙම ඉන්න මිනිස්සු. දැන් මේ වගේ තව පක්ෂල මන්ත්‍රීලා ඉන්නවා. අපි කියන්නේ නැහැ අපේ පක්ෂේ මන්ත්‍රීලා විතරමයි ජනතාවට සේවය කරන්නේ කියලා. දැන් අවුරුදු ගාණක් පාර්ලිමේන්තු සභාවල ඡන්දෙන්පත් වෙච්ච අය නැහැ. පළාත් සභාවක් නැහැ. පාර්ලිමේන්තුවේ මිනිස්සු ගහලා පන්න කුසෙට් එක. මේ ජනාධිපති කෙල්ල ඉන්නේ ටෙම්පරියක් අදින පොරක්. එතකොට අපිට රටට අත්‍යවශ්‍යයි ජනතාව පත් කරගත්තු පාලනයක්. මේ
මේක සෙල්ලමන්නේ මේක මේක මක්කරි ඇමසන් වනේ තියෙන ගෝත්‍රයක් නෙමෙයි ලංකාව කියන්නේ. ඒ නිසා දැන් මේ රටේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල්දාන ජනමත විචාරණයක් මම කියන්නේ යෝජනා කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් කම ත්‍රස්තවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී අර රනිල්ගේ කවුද මහමද බාප්පද දෙයා නේද? අන්න ඒ මානසිකත්වයේ තියෙන අමු ඒකාධිපති මානසිකත්වයේ තියෙන පුද්ගලයෙක් විතර. දයාකඩු ගන්න එහෙම තීරණයක් ගන්න අවශ්‍ය කරන මේ ඡන්දපදනමත් තිබුණා. එයා ජනාධිපති ජනමත විචාර දැව සමහරව එහෙමත් තරක හදනවනේ. මොකද රණීය කියන්නේ දයාගේ බෑන. හා? බෑන කියලා තමයි කියන්නේ. මම දන්නේ නැහැ. බෑ. ඒතර සුතර වුණාද ඒ මාමා කරපු දේ බෑනනකොටත් එහෙම කියලා කියනවා. ඒ මාමට තිබිච්ච දේවල් වලින් බෑන මොනවද තියෙන්නේ? ජයජයවල ජනාධිපතිරට පාර්ලිමේන්තු 6 5ක් තිබුණා. රණීත මොකක්ද තියෙන්නේ? ඇයිද දෙන 225 එකක්. ජයාට 168 140. මට මතකයි. නේ? රණීත 225 එකක්. ඉතින් ඒ නිසා ඒ ජයාර ඒ වගේ මේ කාලේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රබල පක්ෂයක් 80 ගණන්වල නේද? මේ ගම්මානවල වැදගත් තියෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ප්ලේ ක්‍රියාද? අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ එහෙම එකක් නෙමෙයි. අද එක්සත් ජාතික පක්ෂය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක බිඳුවට වැටිච්ච පක්ෂයක්, පරාජිතා වෙච්ච පක්ෂයක්, රණිල් එක්කම වයසට ගිහිල්ලා නැති බංගස්ථාලා යන පක්ෂයක්. ඒක නිසා අපි ඔබතුමාලා කියන්නේ කන්නේ මොකක්ද දැන් මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන්නේ තමයි වියවුලක් හදන්න හදන්නේ. සමාජෙ පොඩි කලබලයක් හදන්න හදන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කියන්නේ කැමති එකක් ජනමත විචාරණයක් රණිල් ක්‍රමසිංහ ගේන්න යෝජනා කරාට කිසිසේ අපි හිතනවාක පාර්ලිමේන්තු මනමත කරගන්න බෑ. ඕක ජනමත විචාරණය ජනතාවට ආවට පස්සේ මේ රටේ ජනතාව ජනමත විචාරණයේදී ඒකත් රණිල්ගේ ඒ උපක්‍රමයක් පරද්දලා රණිල්ටත් ගෝඨාභය රාජපක්ෂ දුන්න ඒ රූට් එකම දෙනවා කියන එක අපිට පැහැදිලි. රණිල් ඒ ජාතිය දේශපාලනයට එන්න පටන් ගන්නවා. මත රණිල් හිතනවා නම් මේක එයාගේ වත්ත කියලා. මං හිතනවා එතුමාට තේරුම් ගන්න තරම් ඕන තරම් දේශපාලන අධ්‍යයනය කරන අපේ රටේ ජනතාව ඒ වටේට දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට කියන්න කැමතියි ඕව නිකන් නිවුස් හදන්න දාන දේවල් නිසා කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපි රටට කියනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ වගේ ක්‍රියාමාර්ග වලට මේ රට යොමු කළා. දැන් රටේ ආර්ථිකය විනාශලා තියෙන, සමාජය විනාශලා තියෙන, ඉගෙනගත්තු කිසිම දරුවෙක් ලංකාවට ඉතුරු වෙන්නේ නැති තත්ත්වයක් අද තියෙන්නේ. අද ඔබතුමාලගේ දරුවන්ට මොකදලා තියෙන්නේ? හැම කෙනාම ඕලවලියක් හිතනවා රටයක්. ඕලව ලංකාව ඩස්බින් එකක් කරලා තියෙන මේ රාජපක්ෂලා වික්‍රමසිංහ. ඒ නිසා දැන් රටට අවශ්‍යයි බලාපොරොත්තුවක් ඇති කරගන්න බලව පාලනයක්. ඒ නිසා අපි කියන්නේ කැමති ජනමත විචාරණ එන්නේ නැහැ, ආවත් උඩින්ම පරද්දනවා. ඒ නිසා ඒ රටේ චර සැලකිලිමත් වෙන්න එපා. රංග බණ්ඩාරලා දුකට කියන කතා මිසක් ඒව ඇති දේශපාලන පදනමක් හයියක් නෑ. ඊළඟට